අයිබෝවන් සුබෝදෑසනක් ජීවිතයට ඉඩ දෙන්න බදාදා අපි පොඩි විරාමකින් පස්සේ ආයෙත් හමු වෙන්නේ ඔබ දන්නවා බදාදා උදේ ටිකක් වෙනස් විදියටයි කාලය ගත වෙන්නේ ඊයේ පෝය හින්දා නෙවෙයි අද වහින හින්දා දවසේ ගොඩක් ප්‍රදේශවලට එහෙමත් නෙවෙයි අපි ආරාධිතෙක් අමුත් එක්ක කතා බහ කරන ටිකක් විනෝදාස්වාදයට බර වෙලා යන දවසක් බවට පත් වෙනවා ඒ වගේම අතීතයේ අමුතු අත්දැකීම් බෙදා හදා ගන්නත් ඔවුන්ගේ ජීවිතයේ රසවත් අත්දැකීම් හොවාරු කර ගන්නත් ඔබට අද දවසේ විරාමෙන් වෙන් වෙනවා අද අපේ ආරාධිත අමුත්තා ගැන යමක් කියන්නට ඕනේ ඔහු නමින් ලක්ෂ්මී විජේසූරිය. එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඔහුගේ නමේ මුල කෑල්ල කිව්ව ගමන් තමයි මැද කෑල්ල අයින් කරාට පස්සෙ තමයි හුඟ දෙනෙක් දන්නේ. කැලුම් ලක්ෂ්මී විජේසූරිය තමයි අද අපේ ආරාධිතයා. උස අඩි 5යි අඟල් 3 කාලයි බර කිලෝග්‍රෑම් 72 හමාරයි. ඒ වැඩසටහනට එන වෙලාවේ. ඔහොම තමයි අපේ සටහනල දෙන්නේ. අයිබෝන් කැලුම්මයි. අයිබෝන් කින්ස්ලි. අපි සෝෂල් ඩිස්ටන්ස් තියාගන්නත් එපා. ඒක නිසා තමයි කෑත් කරලා තියෙන්නේ. ඔව්. මේ සදාකාලික යෞවනය අද අපි ආරාධනා කළේ මේ වැඩසටහනට එකතු වෙන්න කියලා විශේෂයෙන්ම ඔහුගේ දක්ෂකම් ගැන අලුත් පරම්පරාවේ උදවිය ටිකක් දන්නවා අඩුයි. හැබැයි මෑතකදී මම හිතන්නේ හරේන්ද්‍ර ජයලාල් එක්ක ලොකු YouTube වැඩසටහනක් කරලා සෑහෙන ලොකු ප්‍රබිදීමක් ඇති වුණා අප හොබ ගැන. නමුත් කාලයක් අපේ වැඩසටහන් නරඹන ඔබට මතක ඇති කැලුම් අයියා ලොතරැයි බලන කට්ටියගේ වීරයෙක් අදටත්. ඒ විතරක් නෙවෙයි. ටෙලිනාට්‍ය ගැන හැම කතා බහ කරද්දී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මුල් යුගය එවගේම වෙළඳ දැන්වීම එවගේම ගීත ගායනය සහ ක්‍රීඩා කෞශල්‍ය ගැන කතා කරනවා නම් රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකෙක් ගායකයෙක් සිත්තරෙක් නිවේදකෙක් තව කවුරු කවුරු ඉන්නවා කියලා අපිට හොයාගන්න පුළුවන් තව වැඩසටහන අතරතුරේදී තව හුඟක් දේවල් සම්බන්ධව බොහොම අපූර්ව රසවතෙක් නිහතමානී හිත හොඳ සහෘදෙක් විදිහට ජේෂ්ඨ සහෝදරයෙක් විදිහට ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාව ආයෙත් පිළිගන්නවා කැලුම් අය අපි පටන් ගන්න ඕනේ මෙච්චර කල් මොකද කරේ කියන තැන පටන් ගන්න. එහෙනම් පටන් ගන්න තැනකින් එන්න ඕනේ මේ දවස්වල මොකද කරන්න කියලා හැමෝම අහනවානේ. මං අහන්නේ මෙච්චර කල් මොකද කරේ කියලා. හොඳ ප්‍රශ්නයක් කින්ස්ලි දැන් මෙච්චර කල් මොකද කරේ කියන දෙයට දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි මෙච්චර කල් රාජකාරියට 100ට 100ක්ම කැප වුණා. ඉතින් දැන් අපිට මට ඉඩකඩ ලැබිලා තියෙනවා රාජකාරියෙන් අයින් වෙන්න. මොකද අපිට අවශ්‍ය වෙලාවක අපිට පහසුකම් තියෙනවා දැන් මම මේ පහසුකම් අරගන්න යන්නේ ඉතින් දැන් මම මේ නිදහස හොඳටම භුක්ති විඳිනවා මේ දවස්වල ඔව් කළුම අයට හැමෝම අහන දේ තමයි මෙච්චර කලින් රිටයර් වෙන්නේ මොකද කියලා වෙලා එතකොට ඊළඟට මෙච්චර කලින් කොහම කළුම අය දීලා තියෙන උත්තර පහුගිය දවස්වල කළුම අය ගැන අපි හොයද්දි නෑ පූර්ණ කාලීන සේවාවකින් තමයි විශ්‍රාම ලැබනවා කියලා අන්තර්ජාලය තුන විශ්‍රාම ලබන්න අපිට පුරුදු විශ්‍රාම ලැබනවා කියලා කියන්නේ ඉහනිකට පැහිලා සෑහෙන මේ මේ කරදර වෙලා තව දෙවෙනි තුන්වෙනි ජොබ් එකකුත් හොයනවා එහෙම තියෙද්දි කැලුම් අයියා මේ ජීවිතේ මැදි වයසේදී සමු ගන්නවද එහෙම නැත්නම් නිසි වයසේදී සමු ගන්නවද කියලා බලන රස්සාවෙන් අපි රස්සාව ගැන කියලා පටන් ගමු කැලුම් අයියා. ඔව් මං වැඩ කරන්නේ දැනටත් මං වැඩ කරන්නේ ඇත්තටම හැට් නැෂනල් බැංකුවේ මං ආයතනික කළමනාකාරීත්වයේ නිලධාරියෙක් විදිහට වැඩ කරන්නේ. ඉතින් අවුරුදු ගාණක් මේ රස්සාව කරා මං හිතන්නේ HNB එකේ මං වැඩ කරා අවුරුදු 29ක් එකම සම්පත් බැංකුවේ අවුරුදු දෙකක් ඉතින් අවුරුදු 31ක්ම ආරක් විතර කාලයක් මම එක දිගට බැංකුවෘතිය නියලුණා. ඉතින් අපේ බැංකුවේ විශ්‍රාම යන්න පුළුවන් යම් කිසි කාල සීමාවක් අහු කරපුවාම ඉතින් මම හිතුවා මේ මගේ හොඳම අවස්ථාව. මොකද ජීවිතේ මට කරන්න තිබිච්ච මම කරන්න ආස දේවල් ගොඩක් මට මගහැරුණා. මට කරන්න ඉඩ ප්‍රස්ථා ලැබුණේ නැහැ. මම රැකියාවට පූර්ණ කාලීනව අවධානය යොමු කළා 100ට 100ක් රැකියාව කරපු නිසා. ඉතින් අලෙවි විධායකවරයෙක් විදිහට බැංකුවට සම්බන්ධ වෙලා ආයතනික මට්ටමේ ඉහළම තනතුරක් දරන නිලධාරියෙක් විදිහට බැංකුවෙන් අයින් වෙන්න මට ලැබෙන්නේ නැහැ. මම 100ට 100ක් මගේ රාජකාරියට කැප වුණ නැත්නම් මම ඒ දේ කරා. ඒ දේ ඒ කාලේ ඉවරයි. දැන් ඉදිරියට මගේ කාලේ. අර ගෑනු ළමයින්ගෙන ඔය මෙතෙන්ට කට්ටියගේ වයස අහන්නේ නැහැ. පිරිමි අයගෙනුත් අහන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඔය ප්‍රශ්නේ තියෙන ඒතරට වයස කිය 30 ගානක සර්විස් එකක් තියෙනවලු. දැන් තමයි ආපහු කලා ජීවිතේ ආයි පොඩි විරාමකින් පස්සේ පටන් ගන්න. ඒතර වයස කීයද දැන්? කින්ස්ලිට හිතා ගන්න පුළුවන්. මම හරේන්ද්‍රටත් මේ උත්තරේ දුන්නා මේ විදියට. මේ BMI ටෙස්ට් එකක් කරා මල් ළඟදී ජිම් එකේදී. ඒකෙදී ආවේ මගේ හරි වයස මට තියෙන්න ඕන 39යි කියලා. උපෙන්ඩ සහතිකේට අනු? උපෙන්ඩ සහතිකේ අනුව නම් මම ඉපදිලා තියෙන්නේ ෂාරුක් ඛාන්, අමීර් ඛාන් සහ සල්මන් ඛාන් ඉපදුන අවුරුද්දේ. අමීර් ඛාන්ට දැන් සෑහෙන වයසයි. මටත් ඒ වයසමයි. ඔහුට කීයක් විතර වයසක්ද? ඔහුට
අමීර් රේපා ශාරුක් ඛාන්ට කීයක් ඇති කියලා දිතන්නේ ශාරුක් ඛාන්ට තරම් තාම්මට වයස ඇවිල්ලා නැහැ ඒක තමයි ඊට අඩුයි ටිකක් මාස ගානක් අඩුයි ඔව් දැන් හත් මං හිතන්නේ 52ක්වත් නෑ ඊට වැඩි 55යි වගේ මං හිතන්නේ ලොකුම ස්තුතියි ඔහු නිවේදකෙක් අපි නිවේදක රස්සාවකට කතා කරමු කැලුමයි නිවේදක ක්ෂේත්‍රයට පිවිසුණු ඒ කාලය ගැන අපි කතා කරමු පාසල් වියදම් පටන් ගත්තද ඉස්කෝලේ අධ්‍යාපනය ගැන කියන්නේ නෝ ඔව් මම මූලික අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ හයිලන්ඩ්ස් විද්‍යාලයෙන් ඊට පස්සේ පුංචි කාලේ ඉඳන්ම මගේ තියෙච්ච සීනියක් තමයි කොළඹ රාජකීය විද්‍යාලයේ කොහොම හරි අධ්‍යාපනය ලබන්න ඕන කියලා ඉතින් අම්මලා හරියට උත්සාහ ගත්තා හයිලන්ඩ්ස් විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී මාව මේ හොඳ ඉස්කෝලේකට ඒ කියන්නේ හොඳ කියන්නේ කොළඹ ඉස්කෝලේකට දාන්න කියලා ඉතින් ওই විදිහට මං මේ දේ කියන්න ඕන අමනාප වෙන්න එපා ඒ පාසල්වල ඉගෙන ගත්ත අනිත් ශිෂ්‍යයෝ ඉන්නවා නම් ප්‍රේක්ෂකයන් අතරේ මම දවස් 5ක් ඉසිපතන විද්‍යාලය ඉගෙනගෙන තියෙනවා දවස් 5ක් මහානාම විද්‍යාලය ඉගෙනගෙන තියෙනවා ඒ ඉගෙනගෙන ඉඳලා මම ගෙදර ඇවිල්ලා කියනවා මට මේ ඉස්කෝල වලට යන්න බෑ මට ආස නැහැ මේකට යන්න අම්මලා මාව ඉස්කෝලෙන් අස් කරගෙන ආයි හයිලන්ඩ්ස් විද්‍යාලයට දානවා ඒ වගේම ඉසිපතන විද්‍යාලයෙන් අස් කරගෙන ආයි හයිලන්ඩ්ස් විද්‍යාලයට දානවා ඔහොම ඉඳලා අම්මලාට අන්තිමේදී එපා වුණා මට ඒතරයි මට මේ ඉස්කෝල හොයලා මොකද කියන්නේම රොයල් එකට යන්න ඕනේ කියලා ඊට පස්සේ කොහරි පහේ ශිෂ්‍යත්වයට තියන්නම් ඒකට පාස් වෙලා ඒකෙන් යන්න රාජකීය විද්‍යාලයට ඒ කාලේ එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තිබ්බා පස්වෙනි වසරේදී ඒකට තිබ්බා ආනන්ද විද්‍යාලයටත් තිබ්බා ওই තුනටම මම අම්මා තාත්තයි මාව සූදානම් කරා මං ඒ තුනටම පෙනෙහිට තුනෙන්ම සමත් වුණා ඉතින් එතන ඉඳන් රාජකීය විද්‍යාලයට ගියේ එතන ඉඳන් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබෙන අතරතුරේදී කලා කටයුතු වලට එක දිගටම සම්බන්ධ වුණා විශේෂයෙන්ම හේමනලින් කන්වරත්න මහත්මයාගේ මඟ පෙන්වීම යටතේ අපිට සීනියර් ජේෂ්ඨ සහෝදරයෙක් ඔහුත් සමග එකතු වෙලා කලා අංශයේ වැඩ රාශියකට සහභාගී වුණා. හැබැයි නිවේදන කටයුතු වලට නම් නෙමෙයි ඒ කාලේ ගොඩක් සම්බන්ධ වුණේ ගායනයට, ඒ වගේම සිංහල සාහිත්‍ය සංගමයට විවාද කණ්ඩායමට තමයි ඊට පස්සේ සම්බන්ධ වුණේ. ගායනයට. ගායනයට කිව්වම ඔය කාලේ ගුවන්විදුලි වැඩසටහන් වලට යන්න පටන් ගත්තද කළුමයි නැත්නම් ගුවන්විදුලින් ආපු කෙනෙක්ද ඔබ? ඇත්තටම ගුවන්විදුලිත් තමයි ඉස්සෙල්ලම සම්බන්ධ වුණේ. මුලින්ම හඳමාම වැඩසටහනට ගීතයක් ඉදිරිපත් කළේ. ඒ ගීතය ගයන්න අවස්ථාව ලැබුණාම අම්මට ඕන කරා ඇත්තටම මේ හැමෝම කියන සින්දුවක් කියන්නේ නැතුව අලුත් සින්දුවක් කියන්නේ කියලා. ඉතින් අම්මගේ හොඳම යෙහෙලියක් තමයි දයාදල්විස් මහත්මිය. ඉතින් දාන්ටි ගාවට ගෙනහිල්ලා ප්‍රේමංකට කියලා ප්‍රේමකීර්ති දල්විස් මහත්මයාට කියලා තමයි මට සින්දුව ලියලා දුන්නේ කියන්න. ඉතින් සංගීතයේ සැපුවෙත් මං හිතන්නේ මොනම මේ අවුරුදු 10 පොඩිත් එකටවත් මේ වගේ අවස්ථාවක් නම් ලැබෙන්නේ නැතුව ඇති. ඒ කාලෙදි ඒ කාලේ නම්බර් 1 ඒ කියන්නේ හොඳම සංගීතවේදියා ලංකාවේ හිටපු ජනප්‍රියම වික්ටර් රත්නායක මහත්මයා තමයි සංගීතයේ සැපුවේ. ඉතින් ප්‍රේම කීර්ති දල්විස් මහත්තයා ලියලා වික්ටර් රත්නායක මහත්තයා සංගීතය සැපයලා ටියුලින් ජයරත්න ප්‍රමුඛ වාදක මණ්ඩලය තමයි ගුවන්විදුලිය සංගීත සැපුවේ. මේ අවුරුදු 10 පුංචි ළමයාට සින්දුවක් කියන්නේ ඉතින් එතනින් පටන් ගත්ත ගමන. ඒක වාසනාවද විශේෂ වරප්‍රසාදද? විශේෂ වරප්‍රසාදයක් කියලා හිතන්නේ නැහැ මම. දැන හඳුනුම් කම් බලපාන්නේ නැති මොකද මගේ අම්මයි තාත්තයි කලා පවුල් වලට බොහොම සම්බන්ධ හිතවතුන් පිරිසක් සමීපයේ හිටපු පිරිසක් අපේ අම්මයි තාත්තට හිටියා. ඉතින් ඒ හින්දා අවස්ථාවක් ලැබෙන්නේ නැති ඔය දැන හඳුනුම් කම් මත ඒ පාරට යන්න නමුත් මම හිතන්නේ මගේ වාසන. ඔව් ඔබ ළමා ගීත වලින් එළියට ආපු කෙනෙක් නිසා එහෙම නැත්නම් එතනින් ආපු හින්දා අපි මේ පොඩි ළමෙක් ලියපු ගීතයක් අපිට ලැබිලා තියෙනවා මේ අද උදේ මේ ළමයා ලියලා තියෙන අපි කැලුම් විජේසූරිය මහත්තයා එනවා කියලා කිව්වහම කොටිම මේ ගීතය 5 වසරේ 6 වසරේ වගේ අත්අකුරු ඔබට දකින්න පුළුවන්. අත්අකුරු ගණත් ලොකු අතන්දරයක් තියෙනවානේ කැලුම් අයියාගේ තාමත් මං හිතන්නේ මේ වார்த்தාව තියෙනවා කියලා කියන අපි අකුරු ලියවන්න නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ලස්සනම අත්අකුරු මං හිතන්නේ මර්ගයෙන් පස්සේ ලස්සනම අත්අකුරු තියෙන කැලුම් අයියාට තාම hina ayavi මේ සිංහල අත්අකුරු මේක කියවන්න පුළුවන් ද බලන්නකෝ මේ ගීතයක් ලියලා ගෙනල්ලා දුන්න මට පිටු දෙකක කැලුම් අය මේ කියවන්න පුළුවන් ද බලන්න අකුරු ටික පුළුවන් කියවන්න ඔව් ගායනා කරන්න තු ඉස්සෙල්ලා කියවන්නකෝක පොඩ්ඩක් අපිට කවුරුද දැන් ලොක්කෝ අපිමයි දැන් ලොක්කෝ හූ හූ ඔක්කොම අපි ලොක්කෝ අකුරු බලේ ගියා කැලේ අපේ බලේ සමගි බලේ ලොක්කෝ අපි අද ගමට ලොක්කෝ අපි හෙට රටට පුංචි උනත් හරිම සරයි ගම්මිරිස් ඇටේ සූස් සූස් ගෑව නේද ගම්මිරිස් ඇටේ ඔකනි අපි අහලා තියෙන සින්දුවන්නේ ඔව් මොකක්ද ඕකේ ඔබයි අතර තියෙන සම්බන්ධය මේකේ තියෙන සම්බන්ධය තමයි මේ හඳයා චිත්‍රපටියේ තේමා ගීතය ඉතින් ඒ තේමා ගීතයට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබුණා මෙහිදී නෑ තේමා ගීතේ නෙමෙයි තේමා ගීතේ ඉන්නේ සිඟිතිලුවේ සුරතල් හඳයා මේ අනිත් ගීතය ගීත දෙකයි තියෙනවා මේ ගීත දෙකම එකම මේ අනිත් ගීතය මේකේ කවුරුද දැන් ලොක්කෝ කියන කොටස ගායනා කරන්නේ මම ඒකල් කියන්නේ අර චූටි කටහඬ ඔ චූටි කටහඬ තාලේ මතකද ඒකේ දැන් මම ළමා ගීතයක් කියවන්න හදනවා කියලා හිතන්නේ නෑ එහෙම නන්නේ මේ කවුරුද දැන් ලොක්කෝ
අපි මයි දැන් ලොක්කෝ කොහමද ආවේ කිතාවේ මට නම් මතක නැහැ මර මතක විදියට ඔයද ආ පොඩ්ඩයි ඉන්න වචන ටික බලා ගන්න අපි ගීතය දෙනවා එදා කටහඬයි අද කටහඬයි එකපාර නරඹන්න අපි ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙනවා දෙන්න මහේෂ් අපිට සින්දුව अपे बाले समगे बाले कल मैं कटाने इला गया लगी अन लोडे लुक्को अपी हिट रटट पुंतु अपी लुक्को अपी अद गमट आप पुरुदु क्या लगी अन्ने ना इलागट पुंची उना थारिम सेराई गम्मीरी सेटे सू सू स्कैवने द गम्मीरी सेटे सू सू स्कैवने द गम्मीरी सेटे शिल्पीन ඔය පටිගත කරපු ශිල්පීන් එකට හිටපු ශිල්පීන් බොහෝ දෙනෙක් ජීවතුන් අතර නැහැ. එහෙම නැත්නම් විවිධ අසරණකම් වලට පත් වෙලා තියෙනවා. එදා hina වෙලා හිටපු ළමා ශිල්පීන් ටික ගැන අද හොයලා බලන්න වෙලාවක් එහෙම තේ ගැන ආරංචි ආවද? ඇත්තටම ඔය ගීතයට සම්බන්ධ වෙච්ච කිසි කෙනෙක් මං හිතන්නේ අද මාත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. එකමික සොහොරෙක් විතරක් මට එකපාරක් විදේශ රටකදී හම්බුණා. ඔහු විදේශීය රැකියාවක් කරනවා. නමුත් අනිත් අයත් එක්ක මට සම්බන්ධකම් මේ මොහොත වෙනුවිට නැහැ. මෙහෙමයි කින්ස්ලි ඉතින් කාලයාගේ යෑමෙන් බොහෝ දේ වෙනස් වෙනවා දැන් එක එක්කිනා තෝරගත්ත මාර්ගානුව අපි අපේ ජීවිත ගමන් මගේ ගමන් කරනවා ඉතින් බොහෝ දෙනෙක් ළමා කාලයේ කලා කටයුතු වලට නිරත වුණත් පසු කාලීනව විවිධ වූ හේතුන් නිසා වෙන්නේ කටයුතු වලින් ඈත් වෙන්න සිද්ධ වෙනවා නමුත් මං හිතන්නේ මං ඔයා කලින් කිව්වා වගේ වාසනාවත් ඒකට බලපානවා ඉතින් මොනියම් විදියකින් හරි කලාත්මක ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙලා මම ඉන්න එක ගැන මම සතුටු වෙනවා. හරි ඔක්කොම සහෝදර ශිල්පීන්ට අතීතය මතක් වෙනවා ඇති. එහෙම නැත්නම් ඔය ගීතේ ඊට පස්සේ අහනකොට මතක තියාගන්න. ඒ කෑලි වලින් කොටසක් තියෙන්නේ කැලුමය කටහණින් කියලා. ඒ කාලේ හිටපු ළමා ශිල්පීන්ට අපි ආරාධනා කරනවා. එහෙම නැත්නම් වර්තමානයේ තමන්ගේ දුව දරුවන් ළමා ශිල්පීන් බවට පත් කරන්න ඉන්න උදවියට මේ වගේ රසවත් ගීතවල මුල අතීතය කියලා දෙන්න. ඒකෙන් වඩාත් හොඳ රසවත් අනාගතයක් උන්ට හදාගන්න පුළුවන්. මද විරාමයක් ගමු. අද දවසේ අපි ආරාධිතයා කැලුම් විජේසූරිය එන්න සූදානම් වෙන්න අපිත් එක්ක ජීවිත රීඩ දෙන්න. අපේ ආරාධිතයා කැලුම් විජේසූරිය මහත්තයා අපි කැලුම් විජේසූරිය මහත්තයා කියලා කියන්නේ මෙතනින් එහාට ඔහුගේ විවිධ හැකියාවන් ගැන කතා කරන්න කලින් මේ ලේ ධාතුව පිරිසුදු වෙන රහස මොකද්ද කියන එක ඇහුවොත් එම අපි දැකලා නැහැ කැලුම් විජේසූරියට කේන්ති ගිහිල්ලා ඉන්න දවසක්. හැබැයි බැංකුවේ අයගෙන් අහන්න කිලත් මගේ හිත කියනවා මේ මොකද නිලධාරියෙක් විදිහට ඉහළට යනකොට hinawevi කල් ගෙවන්න බෑ කියන එක තමයි අත්දැකීමෙන් අපි නම් දන්නේ. එතකොට කැලුම් විජේසූරිය කියන නිලධාරියයි කැලුම් විජේසූරිය කියන ශිල්පියයි දෙන්නෙක්ද එක්කෙනෙක්ද දෙන්නෙක් තනිකරම දෙන්නෙක් කින්ස්ලි මොකද මේ දැන් ඔයා මාව දන්නේ වෙනම විදිහකට මං හිතන්නේ දැන් ඔයා කිව්ව විදිහට මට කවදාවත් කේන්ති යනවා දැකලා නැහැ මං රාජකාරියේදීත් කවදාවත් කේන්ති ගන්නෙ නැහැ මම මංගව වැඩ කරන හැම මගේ සහෝදර නිලධාරියෙක්ම 100ට 100ක්ම විශ්වාස කරනවා මම විශ්වාස කරලා මං එයාට වගකීම් බාර දෙනවා මම ඒ අයට උගන්වන්න යන්නේ නැහැ ඒ අයගේ රාජකාරී කරන්න
මං කරන්නේ ගයිඩ් කරන එකයි අයව කෝච් කරන එකයි විතරයි. හැබැයි මට යම් කිසි දෙයක් මං කෙනෙකුට දීලා ඉවරලා හිතන්න මං දිනයක් දෙනවා දැන් අද දෙවෙනිදා. ඔයා මේ වැඩේ 7 වෙනිදා වෙනකොට මට ඉවර කරලා කියන්න ඕන කියලා. 7 වෙනිදා උදේ පාන්දර මට ඇවිල්ලා කියන්න බෑ මට මෙන්න මේ හේතු හින්දා මට මේක කරන්න හම්බුනේ නැහැයි කියලා. එයාගේ යුතුයකමක් තියෙනවා අද දෙවෙනිදා නම් 3 වෙනිදා උත්සාහ කළා 4 වෙනිදා උත්සාහ කළා පස්වෙනිදා යාට කරගන්න බැරි නම් මට ඇවිල්ලා කියන්න මොකද තව දවස් දෙකක් තියෙනවා 7 වෙනිදා විකල්පයක් හොයාගන්න ඉතින් ඒ වගේ වෙලාවකට 7 වෙනිදා උදේ පාන්දර ඇවිල්ලා මට කිව්වොත් එදාට තමයි ති රතු කට්ට මෙහෙම යන්නේ අනිත් පැත්තට එතකොට මගෙන් හොඳට අහගත්ත මට මාව බ්ලාස්ට් වෙච්ච වෙලාවල් තියෙනවා ඔව් එදා මංගා වැඩ කරන අය දන්නවා හොඳට ඒක ඔව් අදා දිනවා ශනිදා වාසනාව ජයවනි ජයමල්ල ලොකු වෙන්නේ මේ වගේ දවස්වලට ජයමල්ල පුපුරා යන්නේ මේ වගේ වෙලාවක කැලුම අයියා ඉස්සෙල්ලා නිවැරදි කිරීමක් කරන්න ඕනේ මම මොකද මම හදිස්සියට කියලා තියෙනවා ඔයාලට පහයි කාලයි හැරි මොකක් කරේ එහෙම කතන්දරයක් මට ඇහුනෙත් එහෙම තමයි ඔව් ඔව් පොඩ්ඩක් නැගිටින්නකෝ බලන්න උස කොච්චරද කියලා හරියටම බලා ගන්න ඔව් අඩි 6ක් විතර කියලා තමයි එළිය කට්ටිය කියන්නේ එච්චර නෑ නේ අඩි 6ට අඟල් අරික් කාලක් අඩුයි අරික් කාල අඩු කරගන්න ඔක ඒට පොඩ්ඩක් උස අඩු කෙනෙක් එක්ක තමයි බලන්න ඕනේ දැන් ඔහොමම නැගිටලා ඉන්න අපි මේ පොඩි ආරම්භක වාදනයක් එක්ක අපේ සහෝදරියක් එනවා අපි ඇයව හඳුනා ගනිමු කවුරුන්ද කියලා ඔව් වෙල්කම් දෙක මර කරගෙන පුළුවන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මට මේ ශ්‍රී ලංකාවල එක්ක නටන්න නම් පුරුද්දක් නැහැ ඕක දැන් හොඳට නැතුවා මේ හරි මට අපේ ගෙදරින් කියනවා ඔයා ඒ ප්‍රසන්ට් කරන ළමයාත් එක්ක නටනවා වැඩි කියලා පස්සේ මම හිතුවා වෙනම වැඩි කර අද ආරාධිතයාට බැර කරන්න ඕනේ කියලා ඒක නිසා අම්රිත ආයිබෝන් කිංග්ස්ලි දකින්නත් ආසයි උදෙන්ම ඔව් මටත් එහෙමයි ඔව් මේ අපි අම්රිත කැලුම්ගේ විශේෂ අපි අර අමාරු ප්‍රශ්න දහන්න නැත්නම් ඔව් අපි සරල ප්‍රශ්නකින් පටන් ගන්න වෙනවා. මට බය කරලා ගන්න ඕනේ නැත්තම් බෑනේ උදේම. මම සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් බය වෙන්නේ නැහැ. අනිත් එක මේ වගේ මේ ඕල්ඩ් මලක් වගේ ලස්සන ගෑනු ළමයි දැක්කම කොහොම බය හිතෙන්නේද? බය හිතෙන්න විදියක් නැහැ නේ. මෙච්චර ලස්සන මූණක් දැක්කම බය හිතනවා කියන්නේ කවුද? නටුවේ කටු දැකලා නැහැ. ගෑනු ළමයින්ගේ නටුවේ කටු දැකලා නැහැ තාම. හරි. අම්රිත ඔබේ අවස්ථාව. හරි. දැන් කැලුමයි මේ මං හිතන්නේ මේ දවස්වල අපි දන්නවා කැලුමයි පුංචි කාලේ දැන් ගීත වලට එහෙම එකතු වෙලා තිනවා මේ දවස්වල අපි දන්න මේ ටැටූස් වලට පොඩ්ඩක් දක්වන ආදරේ වැඩි කියලා මේ අපි දකින්න විශේෂයෙන්ම මේ අන්තර්ජාලයේ එහෙම ඔබ ෆොටෝස් දානකොට අනිවාර්යෙන්ම අතක් පයක් නැත්තම් වාගේ ඇබ්ස් ටික ජිම් එකට ගිහිලා හොඳට වර්කවුට් කරලා මේ අපිට අහන්න ලැබෙනවා හරියට ජිම් එකේ ඉන්නවා කියලා මේ ජීවිතේ කාලය ගොඩක් ගත කරන්නේ ජිම් එකේ කියලා. මොකද මේ රහසක් තියනවාද අපිට? මොකද කිංග්ස්ලි හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ. එයාටත් මසල්ස් ටිකක් හදාගන්න ඕනේ කියලා. නෑ මම මේ ඔය අතක් පයක් අත් දෙකම පෙන්නද මම මේ කල්පනා කරේ. අතක් පයක් කියන්නේ. අතක් පයක්. දැන් ඔය අම්රිතාට ඔය නිවුස් ඔක්කොම එන විදිහ මම කියන්න ගියොත් මං හිතන්නේ ඒක එච්චර සුදුසු නෑ. නමුත් අම්රිතා කිව්ව එක ඇත්ත. ජිම් එකට යන්න මං හරි කැමතියි. හැබැයි ටැටූස් වලට තියෙච්ච ආදරය ආවේ මේ අද ඉන නෙමෙයි අවුරුදු 15කට විතර කලින්. ඉතින් ඒ දවස්වල හැබැයි ඇඟ මේ විදිහට මේ හදාගෙන තිබ්බද නැත්තම්? හදන්න පටන් ගත්ත කාලේ ඉතින් දැන් තාමත් ඉතින් එහෙම ලොකුවට හදාගෙන නැහැ. ඉතින් තාමත් හදාගෙන යනවා. හැබැයි අන්තර්ජාලයේ තියෙන පින්තූර නම් එහෙම නෙමෙයි කතාව පොඩ්ඩක් වෙනස්. මේ ඒ තියෙනවා තමයි තියෙන්නේ. අපි පෙන්නුවොත් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? පෙන්නුවොත් මොකද පැහැදිලි කරන්න? අද අපි ඇත්තටම මේ හිතාගෙන හිටියේ ඔබතුමාට මේ අත් කොට ෂර්ට් එකක් අඳන් හිටියා නම් අපිට පොඩක් පෙන්වන්න පුළුවන් වෙයි කියලා. නමුත් අත් කොට එකක් අඳගින්න තමයි හිතුවේ. හැබැයි ඒත් කින්ස්ලි ආරාධනා කරේ ආරාධිතයෙක් විදිහටනේ ඒනකොට අඳින ඕන විදිහක් තියෙන නිසා තමයි මේ විදිහට ඇඳලා. අම්මලා තේරෙනවද මං කතා කරපම් මිනිස්සු යම් වැදගත්කමක් මිනිස්සු වැදගත් වෙනවා මං කතා කරොත් ඇඳගෙන මේ ඇමරිකාවේ වගේ තමයි මෙතෙන්ට එන්නේ ඊට පස්සේ. නෑ මට එහෙම එන්න ඕන නම් එහෙම එන්නත් පුළුවන්. මොකද මට ඒවා අඳින්නත් පුළුවන්. නෑ එක එක නෑ කතා අහන්න ඕන නැහැ කළුමයි ඔන්න ඔය අතේ මුත්තම ගලලා ඔක පෙන්නන්න. එතකොට බෑ මේ මම මෙතනින් උඩ තියෙන්නේ මේක ගලවන්න බෑ මෙතනින් උඩ. ආ හිර වෙලා තියෙන්නේ. දැන් ටැටූස් මොකක්ද ඒක මේ ආසාව ආවේ කොහොමද ඇත්තටම? ආසාව ආවේ නෑ එහෙම එහෙම ලොකු කතන්දරයක් නන් නෙමෙයි. මට පුංචි කාලේ ඉඳන් ඒ ආසාවක් පුංචි කාලේ කියන්නේ ගොඩම්බ පුංචි කාලේ නෙමෙයි. ඉතින් ඔය දන්නවනේ යුනිවර්සිටි යන කාලේ ඊට පස්සේ ඔය රස්සාව කරන්න පටන් ගත්තට පස්සේ ඔය ජිම් එකට ගිහිල්ලා ඔය ඇඟ හදා ගන්න කියලා ඔය හිතච්ච කාලේ තමයි ඔය ටැටූ ආසාවත් ආවේ.
ඉතින් මුලින්ම ගැහුවේ පොඩි පොඩි ටැටූ එකක්. ඉතින් ওই ටැටූ වලට ඇඩික්ට් වෙනවා. ඊට පස්සේ තමයි මොකක් හරි තේරුමක් නිසාද මුලින්ම නෑ නෑ නෑ. එහෙම නෙමෙයි අර මොකක් හරි ටැටූ එකක් ගහන්න ඕන කියන අර උණ ආපුවම ගාපු ටැටූ එකක් තමයි ඔය තිබ්බේ. ඊට පස්සේ ඒක ටික 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 වැඩි වෙලා දැන් ඉතින් අතෙන් මේ සම්පූර්ණ ප්‍රදේශය මේ පැත්තේ සම්පූර්ණ ප්‍රදේශයක්. හැබැයි ඒ ඇති. ඒ ඇති. ඇති. හරි. ඊට අමතරව දැන් අපි ඇඳුම් පැළඳුම් ගැන කතා කරා කිංචි මේ දැන් ඔයා නිසාම ලස්සනට ඇඳගෙන ආවා කියලා අපි දන්නවා. නමුත් මේ බටික් පිළිබඳව විශේෂ ආදරයක් දක්වලා තියෙනවා කියලා තියෙනවා. මොකද මේ ළඟදි දාපු ෆොටෝස් කීපයකම තියෙන බටික් පිළිබඳව තමයි. බටික් ඇත්තටම බටිකුත් මම හරියට ප්‍රිය කරන දෙයක්. ඒ කියන්නේ ලංකාවේ මේ බටික් අපිට විතරමයි තියෙන්නේ. දැන් බටික් තියෙනවා මැලේසියාවේ තියෙනවා ඉන්දුනීසියාවේ තියෙනවා තායිලන්තේ තියෙනවා. හැබැයි මේ බටික් ක්‍රමය තියෙන්නේ ලංකාවේ විතරයි. ඉතින් මට හිතෙච්ච දෙයක් තමයි මේ ලංකාවේ තියෙන බතික් වලින් අපි හරියට ප්‍රයෝජනයක් අරගෙන නැහැ කියන එක. දැන් මේ ඇඳුම ඇඳගෙන මට ඕනම තැනකට යන්න පුළුවන්. දැන් මේ මටම කියලා ඇඳුම් කරන මගේ හිතවතියක් ඉන්නවා අනුජි. අනුජි තමයි මේ ෂර්ට් එකත් මට කරලා දුන්නේ. ඉතින් මම කියන ඕන විදිහකට යා මට ඇඳුම් හදලා දෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අනිත් එක අපිටම අපේටම කියලා ආවේනික වෙච්ච දෙයක් තියෙද්දි ඇයි අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැත්තේ? ඉතින් කිංසි මේ අඳු බඳ ඕන තැනකට යන්න පුළුවන්. මොකද්ද තියෙන ගැටලු? මේ දයාසිරිගේ අමාත්‍යාංශයට ඇඩ් එකක් දැම්මත් ඒක යාළුවෙක් නේද දයාසිරි? ඒ අලුකම ගැන තමයි දැනගන්න කැමති. ඔව් දයාසිරිත් ඇත්තටම මගේ හොඳ හිතවතෙක්. ඉතින් බතික් කර්මාන්තයේ මොනවා හරි දෙයක් කරන්න පුළුවන් ජවයක් තියෙන තරුණ ඇමති කෙනෙකුට ලැබිච්ච එක ගැන මම සතුටුයි. වෙළඳ දැන්වීමක් නෙමෙයි මං කියන්නේ හදවතින්ම. මොකද මම දයාසිරි ගැන දන්න නිසා right. ඒ කොහොමද දන්නේ? කොහොමද දන්නේ? කොහොමද ඔහු ඔබ ගැන දන්නේ? දයාසිරි ගැන මම දන්නේ ඇත්තටම යුනිවර්සිටි යන කාලේ ඉඳන්. දයාසිරි මට අවුරුදු දෙකක් විතර මං හිතන්නේ ජූනියර් බැචලර්ස් වල හිටියේ. මට රසා යුනිවර්සිටි යන අතරතුරේදී අපිට අර භීෂණ කාලේ අහුවෙලා ওই ප්‍රශ්න වගේක් වෙලා වෙච්ච හින්දා මට මේ අවුරුදු දෙකක් විතර වහලා තිබ්බා යුනිවර්සිටි. ඒ කාලෙදී මම සම්පත් බැංකුවේ රස්සාවට ගියා. මට පාඩම් කරන්න ඕන නෝට්ස් මම අන්තිමේදී ඉල්ල ගත්තේ දයාසිරිගෙන්. ඉතින් ඒවා අරගෙන තමයි මම පාඩම් කරේ. ඉතින් ඒ කියන්නේ ලෝ ෆැකල්ටි කේද හිටියේ දෙන්නා නෑ. නෑ දයාසිරි කියේ ලෝ කොලෙජ් එකට ගිහින් මට හැබැයි ගොඩක් දයාසිරි නෝට්ස් එහෙම දීලා තියෙනවා පාඩම් කරන්න. උදව් කළා තියෙනවා. හොඳයි දයාසිරි බලා ඉන්නවා නම් ඔන්න විශ්වවිද්‍යාල යාළුවෙක් ගුණ වර්ණනා කරා අද උදෙන්ම. මේ මේ හරි තව ප්‍රශ්න තියෙනවා. මේ නේ අපි පොඩි වැඩක් දෙන්න කරන්න. වැඩක්? ඔව් වැඩ ගොඩක් තියෙනවා. මෙහේ ආපහු නිකන් ගිනාවේ ඉඳලා යන්න හම්බෙන්නේ නැහැ. ඔව්. ඔව්. මේ අපි ලෑස්ති කරලා තියෙනවා පොඩි තරංගයක්. තරංගයක් ලෑස්තිද මේ කරන්න? තරංග ඉතින් ඔයා කියනවනේ මම දන්නේ මම සාමාන්‍යයෙන් ඔය තරංග වලට වැඩිය කැමති කෙනෙක් නෙමෙයි. අපි දන්නවා මේ පහුගිය සතිවල අපි කරපු මෙවැනි වැඩසටහන අන්තර්ජාලයෙන් අපේ කැලුම් අය බලලා තියෙනවා. ඉතින් ඔහු සූදානම් වෙලා ඉන්නේ ඕනෑම සර්ප්‍රයිස් එකට. නමුත් අද අපේ සර්ප්‍රයිස් එක පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඔව්. ඔව්. මම දැනගත්තා නටාගෙන එනකොට මෙතන මොකක් හරි එකක් වෙනවා කියලාද. ඔව්. ඔව්. කැලුම් අයත් සතුටින් නටලා පිළිගත්තා. හැබැයි අපි ටෑග් එක දෙනවා අන්තිමට. නිකන් යවන්නේ නැහැ. වැඩි වෙලාවක් නෑ අමෘතා මේ විරාමයට අපිට තව ටික වෙලාවක් තියෙනවා. ඔබේ තරංගය ක්‍රියාත්මක කරන්න. මේක මේ හඳුනාගත්තොත් ඔබාමානේ. ඔබාමා. ඔබාමා ඔබාමා. අපි තරංගයට සූදානම් වෙමු. අපිට තරගේ කොන්දේසි කියන්නේ. ආ කොන්දේසි කියන්නේ ඕනේ. ඔබ හඳුනා ගන්න ඕනේ. අපි ඡායරූප කිපයක් පෙන්නනවා. එහෙමද තරගයද? නෑ නෑ නෑ. ඒ තරගෙ නෙමෙයි දැන් පටන් ගන්නෙ. ඔව් අපි මෙහෙම කරමු. ඔව්. දැන් අර ප්‍රශ්නේ උත්තරේ දෙකම දුන්නොත් එහෙම අමතක කරන්න එපා මේ ඉන්නේ නිවේදකයෙක් එක පැත්තකින්. ඒ වගේම මේ වගේ ලයිව් ෂෝස් ඕන තරම් සහභාගී වෙලා තියෙනවා. ඒ නිසා පිට පොට පටල ගන්න එපා. ඊට පස්සේ අමෘතාට තමයි තරගයේ මේ ඉවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඔව් විනාඩි 2යි තියෙන මගේ නිෂ්පාදක කණ්ඩායම කියලා විනාඩි 2යි තියෙන කියලා විනාඩි 2න් පස්සේ අපි විරාමයෙන් පස්සේ තංගේ ඊළඟ කොටසට අමෘතා කතා කරන අතරතුරේදී භීෂණ කාලය ගැන කතා කරා. මම ටිකක් සීරියස් ඒවට තනවා කළුමයි මේ කතා බහේදී. තාරුණ්‍යක දැන් පොඩි ළමයිත් එක්ක අපේ ඔය නිවේදක සංගමයක් එහෙම තියෙනවා රූපවාහිනී නිවේදකයන්ගේ සංගම කැලුමයගේ බොහොම සක්‍රීය ක්‍රියාකාරකයේ ඒ කට්ටියත් බලාගෙන ඉන්නවාද හුඟ දෙනේ. මේ මේ කැලුමයේ අලුත් પરම්පරාව ගැන හැමදාම තිබුණ විවිධ මතයන්. හැබැයි ඔබ ඉතා ආදරණීය විදිහට යාළුවොත් එක්ක ඉන්න විදිහට හැම પરම්පරාවත් එක්කම ඉන්නවා. අපි දකිනවා හැම ක්ෂේත්‍රයකම ඉන්න ප්‍රවීණයෝ අලුත් කට්ටියත් එක්ක වැඩ කරද්දී යම් පරතරයක් තියා ගන්නවා. දැන් ඔබ මේක මාකටිං වැඩක් විදිහටද කරන්න හදන්නේ? මම මේ අවංක උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම. අලුත් પરම්පරාව කොහොමද එදා මෙදා අතර ප්‍රේමකීර්ති දල්විස් මහත්තයාගේ කාලේ ඉඳලා නිවේදකයෝ ඔබ දකිනවා. එතකොට දැන් ඊයේ පෙරේදා YouTube වලින් ඉන්න නිවේදකයෝත් ඔබ දකිනවා. එතකොට මොකද්ද වෙනස දැනෙන්නේ? සහ ඔවුන් කැමති ඇති ඔබෙන් යමක් ඉගෙන ගන්න, සමහරවිට දෙයක් අහ ගන්න, උපදේශයක් ගන්න, නැත්නම් ඔබ ඔවුන්ව නිරීක්ෂණය කරන විදිහ ඔවුන් දැනගන්න කැමති ඇති.
මෙහෙමයි ගොඩක් වෙලාවට නිවේදනය කියන කාර්ය අපි පූර්වාදර්ශ විදියට ගත්ත නිවේදකයෝ පිරිසක් හිටියා ප්‍රේමකීර්ති දල්විස් මහත්මයාගෙන් පටන් අරගෙන සෑහෙන පිරිසක් ගුවන් විදුලියට සම්බන්ධ වෙච්ච නමුත් අද වෙනකොට සෑහෙන පිරිසක් අලුතින් විවිධ මාධ්‍ය ඔස්සේ නිවේදන වෘත්තියට එළඹිලා ඉන්නවා ඉතින් මම මේ හැම නිවේදකයෙකුටම ඇත්තටම එක වගේ කැමති නැහැ විශේෂයෙන්ම ගුවන් විදුලි මාධ්‍යවල නිවේදනය කරන නිවේදන කාර්තව්‍ය යෙදෙන සමහර අය භාවිතා කරන වචන සිංහලට කරන අපරාධ මම තරයේ විරුද්ධයි ඒකට ඔබ ඔබ ඔබේ කටහඬින් අපි කැමති අපේ නරඹන කට්ටියට කියන්න දැන් අපි අපි ප්‍රවෘත්ති විරාමයක් ලබලා ඒ තුරු ටික හමු කියලා ඔබේ කටහඬින් අපි ප්‍රේක්ෂකයන්ට කියන්න අපි කැමති එසේනම් හිතවතුනි මද විරාමයකින් අනතුරුව නැවතත් අපි මේ වැඩසටහන සමග එකතු වෙමු මද විරාමය අදිසියකට රස්සාව දෙපැත්තම අරු කර ගන්න පුළුවන් මොකද රූපවාහිනී කැමරා එක එහෙම නැත්නම් ඒ වැඩසටහන් වලට යන එන වෙලාවල් සජීවී වැඩසටහන් ඔහුට මුළු ජීවිත කාලය පුරාම අත්දැකීම් තියෙනවා ඒ නිසා හරි පහසුවෙන් අපි මාළුව වතුර දි කතා කරන විදිහට තමයි අපි මේ කතා කරගෙන යන්නේ එච්චර සැහැල්ලුවෙන් බොහොම ස්තුතියි කළුමයි අපිත් එක්ක අද අපේ ආරාධනා පිළිගැනීම ගැන කියලා ආයිත් මම මතක් කරමින් අද කළුම් විජේසූරි අපේ ආරාධිත අපි කතා කර කර හිටියේ එදා මෙදා තුර ඔහු යුගයන් කීපයක්ම හිටන්නේ පරම්පරා හතරකට පහකට එක හා සමානව ගත කරන තාරුණ්‍යයක් එක්ක ඔහු ඉන්නේ ඒ නිසා අපි දැනගන්න කැමති මේ ප්‍රශ්නේ ඉතුරු පිළිතුරු ගැන පූර්ණ කරන වෙලාව. ඔව් දැන් මම කලින් කිව්වාගේ ඇත්තටම මේ නිවේදක නිවේදිකාවන් විශේෂයෙන්ම තරුණ පරපුරේ අය භාවිතා කරන වචන සහ භාෂාව හසුරුවන ආකාරය පිළිබඳව මට ගැටලුවක් තියෙනවා කින්ස්ලි. විශේෂයෙන්ම ගුවන් විදුලි නාලිකාවල් ගත්තොත් මම අහලා තියෙනවා ගොඩක් වෙලාවට බොහොම හිනා වෙනවා වැඩි ඉදිරිපත් කිරීමේදී કૃතිමයි ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ හිනා වෙනකොට අපිත් අහගෙන ඉන්න මිනිස්සුත් ඒගොල්ලොත් එක්ක හිනා වෙන්න ඕන කියලා. ඉතින් හරිම විහිළුවක් ඒක. අනිත් එක මේ සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍ර කරගෙන කතා කිරීමත් මම අනුමත කරන්නේ නැහැ. සිංහල භාෂාව හරි ලස්සනයි ඕන විදිහකට කතා කරන්න පුළුවන්. හැම වචනයක්ම අපිට තියෙනවා. ඉතින් මේ වචන හරි විදිහට පාවිච්චි කරලා හරි විදිහට උච්චාරණය කරලා ලස්සනට වැඩසටහනක් ඉදිරිපත් කරන්න බැරි නම් සිංහල නිවේදකයෙක් වෙන්න එපා. ඉතින් මම විශේෂයෙන්ම තරුණ පරපුරත් එක්ක සම්බන්ධ වෙලා බොහොම සමීපව කටයුතු කරන්නේ වා ඇහුවා කෙලින් ප්‍රශ්නයක් මගේ මාකටිං වලටද කියලා නෑ කින්ස්ලි මගේ මාකටිං දෙයකට නම් නෙමෙයි මම පුළුවන් තරම් උත්සාහ කරනවා එයාට සමීප වෙන්න මට කියලා දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එයාව දැනුවත් කරන්න ඇත්තටම එහෙම ඉඳිද්දි මම විශ්වාස කරනවා මාත් ඒ තරුණ පරම්පරාවෙම කෙනෙක් මටත් ඔවුන් එක්ක මේ ගමන යන්න පුළුවන් ඒ අයගෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් මටත් ලබා ගන්න තියෙනවා හොඳ දේවල් මගෙන් යම් කිසි දෙයක් ඒ අයට දෙන්න පුළුවන් නම් ඒ දේත් මම උන්ට දෙන්න. ඔව් අම්රිටාට ඔබෙන් යමක් ගන්නට ඕන වෙලා තියෙනවා. ඔව් මට ආසයි කැළුමයේ අන්ධකාරයට යවන්න. මිනිස්සුන් එළිය දක්වන්නයි අපි වැඩසටහන වලට ගෙන්නන්න. මම පොඩ්ඩක් නැගිටලා අත දෙක ඇරලා පොඩි වැඩක් තියෙනවා. මම පොඩ්ඩ ළඟට එනවා ඉතින්. මේ අහලා තියෙනවද? S බැඳුම ගැන. අහලක් තියනවා දැකලක් තියනවා ගොඩාක්ම හැංගුම්බර වෙන්න එපා අම්රිත කරලා තියනවා හරි දැන් මොකද කරන්නේ පොඩ්ඩක් පේන ගාන්ටේ ගැට ගන්න පේන ගාන්ටේ ආන්තම් පේන ගාන්ටේ ගැට ගන්න මම දන්නවා පල්ලෙන් බලනවා කියලා දැන් හොරෙන් අම්මද ඔලු කෙටි පොඩ්ඩක් ඔලු ඉතුරුණාද දන්නේ පොඩත් අද වැඩි වුණා නමුත් මම දන්නවා කැලුම් අය හොරෙන් හරි බලන්න උත්සාහයක් දරනවා කියලා දැන් නින්ජා ටර්ටල්ස් දැන් හුස්ම ගන්න පුළුවන් හරි නේ හුස්ම ගන්නම් පුළුවන් මොකද මේ දවස්වල අර ෆේස් මාස්ක් දාන හින්දා අපි වන්දනා කරනවා උඩ බලන්න එපා නමුත් යටින් පේනවා කියලා මතක් ඒ ඒක කරන්න බෑ එහෙම බෑ අපි කැලුම අයව නැගිට්ට ඕමු දැන් අත් දෙක අල්ලගෙන දැන් ඔතනින් එහාට ඔව් සියලුම කාරණා ඔව් දැන් වම් පැත්තට එන්න ඕම මගේ කොහෙට දෙන්නේ ඔවා මාව එක්ක යන්න පුතන්ට මේ හරියට විතර එන්න අවිල්ලා ඉන්නේ ඊට පස්සේ මම පොඩ්ඩක් මේ පැත්තට එන්නම් හරි හරි නේ හරි දැන් කින්ස් අපි තරංගය ගැන පැහැදිලි කිරීමක් කරමුද ඔව් අන්දයාට කිරි කැවීම මේ ඔව් මම මේ මයික්‍රෝෆෝන ඒවා මේ අම්පන් ටික තරගෙන මෙන්න පොඩ්ඩක් පහලට ඔළුව හරවන්න මම මේ ඩිරෙක්ෂන්ස් දෙනවා නැත්තම් පොන්ච කාලේ අවුරුදු ඔස්සේ වලට එහෙම ගිහිලා අන්දයාට කිරි කැවීම තරඟ වලට එහෙම ඉඳලා තියෙනවද කියලා මම නෑ ඒක නම් කළා නෑ අලියට ඇස තැබීම නම් කළා තියෙනවා ඔව් ඊට පස්සේ තව කණා මුට්ටි බෙදීම ඒක උත්සාහ කළා තියෙනවා හරි ගිහිල්ලා නෑ හරි මේක කෙරෙන්න තියෙන්නේ අපි තුන් දෙනෙක්ව ඔබට දෙනවා. ඔව්. ඒ තුන් දෙනාගෙන් අපි කියන කෙනාව ඔබ අඳුනා ගන්නට ඕනේ. අපි කවුද කියන කෙනා? ඔව්. ඔබ කැමති වාඩි වෙලා ඉන්න අඳුර ගන්නද හිටගෙන ඉන්න කට්ටිය අඳුර ගන්නද? කට්ටිය දෙකක් ඉන්නවා මෙතන.
මං අභියෝග බාර ගන්න කැමතියි. අභියෝග බාර ගන්න කැමතියි. අපි එහෙනම් ඒගොල්ලන්ට අපි නැගිටින්න කියලා. අමිට ඔබට පුළුවන් එක එක කිනාව ගාවට අත් දෙකෙන් අල්ලගෙන එකන් ගිහිලා අත ගාලා බලලා කවුද මේ ඉන්නේ කියලා අනුමාන කරලා කියන්නට ඕනේ. තප්පර ගානයි දෙන්නේ. හරි. 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 ඔහොම ඔව් අත ගන්න පුළුවන්. කවුද කියලා? ඕ හෝ හෝ මේ බලන්න බෑ. බලන්න ඕනේ. ඉතින් නැත්නම් මට පේන්නේ නැහැ. නෑ පේන්න තියෙන තර ඇස්කට ගහලා තියෙන. පේන්නේ නැති වෙන්න. අනුමාන කරලා කියන්න ඕනේ. අපි වෙලාවකුත් දෙන්නම් පොඩි. නෑ මේ හිනම් මේ අත්නම් පැත්තට හැරුණා හොඳයි නේ. අත්නම් පුරුදු නැහැ ඉලුව. අත්නම් වැඩි පුරුදු නැහැ. හරි. නෑ එහෙම එහෙම බෑ. කවුරු වෙන්නද? මාස්ක් එක තියෙන දැන එක පාට නෑ නෑ පොඩ්ඩක් බලන්න පොඩ්ඩක්. ඔව්. කොයි 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 ඉන්නේ ඉන්න පොඩ්ඩක්. හරි. බෑ ඒක නම් බෑ. කවුද කියලා අඳුර ගන්න බෑ. බෑ. හරි. අමිට එහෙනම් අපි ඊළඟ තවත් කෙනෙක් ඉන්නවා. ඔව්. හරි. මේ ගෑනු ළමෙක් ඉන්නේ. ඔව් මම මම මම. ඔය අවල්ලන්නේ බැරිද? මම අවල්ලන්නේ බෑ. තවත් කෙනෙක් ඉන්නවා මෙතන. අත දෙන්න මුලින්ම. හරි. අම්මෝ හරි සින්නේ දුන්නේ. කවුරු කියලා හිතනවද? මට අල්ලන්න පුළුවන්. අත් ගෑනු ළමෙක් ඉන්නවා. උරයි අල්ලන්න පුළුවන්. ඔව්. කොණ්ඩේ අල්ලන්නත් පුළුවන්. ආලා තියෙන. ඔව් මූණ අත ගන්න දෙන්න එපා මේකප් එක යන ඉඳලා. ඔව් මූණ අල්ලන්න බෑ. අමන්දා. ගලවන්න පුළුවන්. නෑ නෑ ගලවන්න බෑ තවත් කෙනෙක් ඉන්නවා. හරිද? නෑ. ආ? තවත් කෙනෙක් ඉන්නවා. තවත් කෙනෙක් ඉන්නවා. එනම් පැටි වෙන්නේ. හරි. ඔන්න අල්ලන්නත් දෙක. මේ පිරිමි කෙනෙක්. ඉතින් ප්‍රියන්ත. හරි. හරි. තුන්වෙනි යාළුවා අඳුරනවාද කියලා බලන්න. තුන්වෙනි යාළුවා ඔව්. තවත් කෙනෙක් ඉන්නවා. නෑ නේ අඳුරන්න බැහැනේ. හිතන්නේ කවුරු කියලාද? නෑ මිකේම කොණ්ඩයක් තියෙන තේර කොණ්ඩයක් තියෙන කෙනෙක්. හොඳට බලන්න කල්පනා කර. දැන් මේ දෙන්නත් එක්ක ආපු එක්කෙනෙන් නම් ඔව්. නෑ බෑ අඳුරන්න බෑ අනුමාන පොඩි එක නමක්වත් කියන අඳුර නැත යාළුව තරහ වෙයි ඉතින් මට ඒ අභියෝගේ බාර ගන්න බෑ කින්ස්ලි මොකද මට මොනම දෙයක්වත් තේින්නෙත් නැහැ ඒකට මංකෝ මං අර අර දෙන්න නම් මට හිතා ගන්න පුළුවන් කොහොමද හිතාගත්තේ දෙන්නව කියලා නෑ අමන්දාව මං දන්නවා ඒ උස ඒ හැඩ හුරුකන් ඒ කොණ්ඩේ ඒ ඔය මේ මේ අඳින විදිය මම දන්නවා අමන්දාව නම් ඊළඟට එන අනිත් එක්කෙනා මං බල්ලා මේ කරාබු ඇලුවෙන් පස්සේ මට කියා ගන්න පුළුවන් 얘 දෙන්න එකට ඉඳ ඇති කියලා. හැබැයි 얘 දෙන්න ගියේ දැන් දෙකකට. හරි. අද උදේ. නමුත් මේ නම් හිතන්න අමාරුයි මට මේ ඇත්තට බැදන් ගලවන්නද මේ? ඔහු කලා ශිල්පියෙක්. ඔව්. ඔව්. අපි මේ මේ මාස්ක් එකක් ගලවලා ටෙලිනාට්‍ය ශිල්පියෙක්. ටෙලිනාට්‍ය ගොඩක් වෙලාවට අතනවා. ගොඩක් වෙලාවට අපි මේ තව පාරක් එක පාරක් වොන්නම් අනුමාන කරන්න පුළුවන්. වේදිකා නාට්‍ය ශිල්පියෙක්. වේදිකා වලටත් සම්බන්ධයි. මාත් එක්ක රංගපාලා තියෙනවා නෑ මේ පොඩ්ඩක් කලින් ඔබ දැක්ක අහුව ඔව් හැමතිස්සෙම මම හිතන්නේ මේ මැදිරිය තුලම දැක්ක අහුව නෑ එහෙම අමාරු හරි අපි බලමු ඇස් දෙක ගලවන්න නේද අමිට ආව ගලවන්න අවස්ථාවක් දෙනවා ගලවන්න පුළුවන් නේද ගෑනු ගැටයක් නේ ගැහුවේ ඔව් ඔව් ඕ මයි ගොඩ් කොහොමද ඉතින් මෙහෙම බොහොම ස්තුතියි අපේ පසුතල නිර්මාණ ශිල්පියාව තමයි ඒ දැක්කේ මෙන්න යාළුවෝ ටික ඇවිල්ලා ඉන්නවා අපි යාළුවොත් එක්ක අපි පොඩ්ඩක් මයික්‍රෝෆෝන් ටික එහෙම අටවා ගන්න ඕන නිසා පොඩි විරාමයකට යමුද අම්ලිට හරි විරාමයකට ගිහිල්ලා අපි ඔව් අපි එන කැලිම සාකච්ඡාවකට යන්න කලින් පුංචි විරාමයක් ගන්න බොහොම ස්තුතියි අද උදේ ඉඳලා මේ ගමනට ලෑස්තිලා ඉන්න දෙන්න තුන් දෙනාම අපි හෝම්වර්ක් කරපු හැටි ගැන ඊළඟට කතා කරමු පුංචි දැම්මට හිතාගත්තේ කොහොමද මේවා දන්නේ කියලා ඔක්කොම පුංචි විරාමයක් ගමු අපි යාළුවොත් එක්ක කතා කරමු ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන අපි කතා කරන්න යන්න මම බ්‍රේක් එකෙන් පස්සේ ප්‍රේක්ෂකින්ට අහුනේ මම දුවනවා කියන එක. නමුත් ඒ අද දවසේ අපි සර්පයෝ කීපයක් ගේනවා මැදිරියට. මේ ඒ අඳුරා ගන්න තමයි. වම් කිසි දෙයකට බය නැහැ. ඒවා මේ වගේක් කිව්වනේ දැන් පටන් ගන්නකොට. නෑ 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 මම බය නැති දේවල් තියෙනවා. මේ 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 හැබැයි සර්පේන්ට නම් සර්පේක් වේන පත්ත පළාතක මම ඉන්නේ නැහැ කිස්ලි. මම යනවා. අපි අඳුනා ගන්න කීප දෙනෙක්. ඔය යාළුවත් එක්ක කතා කරන්නකෝ ඉස්සෙල්ලා. මම යනවා. හරි.
හරි සර්පෙම කැන්සල් කරන්න. ඉතාලම ආරක්ෂිතව ඉන්න බය වෙන්න එපා. සර්පෙම කැන්සල් කරමු එහෙනම්. නෑ ඒක ඉස්සර කතා කරන්න යාළුවෝ. මුලින්ම කතා කරන්න ඕනේ. දැන් කොහොමද මේ යාළුකම ගොඩ නැගෙන්නේ? මොකද අපි දන්නවා අන්තර්ජාලය ලඟ ලොකු පින්තූර ප්‍රමාණයක් තියෙනවා. මෙන්ඩා විශේෂයෙන් මං හිතන්නේ අහන්න ඕනේ මේ කොහොමද මේ යාළුකම ගොඩ නැගෙන්නේ? මගෙන් දහන්නේ යාගෙන. අපි එහාගෙන් අහන්න ඕනේ. ලේඩිස් ෆස්ට්. මම පොඩි කාලේ ඉඳන්ම දන්නවා. ඒ කියන්නේ මං මගේ තාත්තට පස්සේ මට වැඩිපුරම ක්ලෝස් දෙන්න තමයි මේ දෙන්නා. ඒ කියන්නේ ඇත්තටම කියනවා මං ගොඩාක් ආදරේ. එතකොට ඇඩ්වයිස් ගන්නේ හැමදේම බයින්නේ හරි බයිනවා නම් කියලින්ම ඩෝංගාලා ඒකත් බයිනවා. ඒ වගේම හොඳක් කියනවා නම් ලස්සනක් හරි කියනවා නම් ඒකත් ලස්සනට කියනවා. ඉතින් ඒ වගේ කතා කියනවා. ඔව් කතා කියනවා ඇත්තටම කියනවා. ඕක නම් හරියන්නේ නැහැ. ඒ වගේ. ඉතින් කොටිම මේ ගවුම තීය පෙන්නුවම පස්සේ වර්ණ හරිම ලස්සනයි මේ ගවුම ඔය ෆිගර් එක නියමෙට දෙන මම ස්ට්‍රැප් එක අල්ලපු ගමන් මම දැනගත්තා. ප්‍රියන්ත සමා වෙනවා සම්පූර්ණ කරන්න ඊට පස්සේ මම නේ මං කියන්නේ මොනා හරි ඔයගොල්ලන්ට දැන් අය පොඩි පොඩි දේවල් දැනගන්න තියෙනවා මගෙන් අහන්න මං ආවනේ මං කියන්න. හරි. ලොකු ලොකු දේවල් දැනගන්න තියෙනවා. දෙන්නම ෂොපින්. ආ ඔව් දෙන්න ෂොපින්. ප්‍රියන්ත මේ යාළුකම ගැන අපි දැනගන්න කැමතියි. මොකද ක්ෂේත්‍රයේ ඔබ ප්‍රියන්ත ගැන හුඟ දේ ප්‍රියන්ත කතා කරන්නේ නැහැ හුඟක් වෙලාවට මාධ්‍යට ඇවිල්ලා. හැබැයි ඊටාමත්ම ලංකාවේ කීර්තිමත් කලාකරුවෙකුගේ පුත්‍රයෙක් ඔහු. අපි කැලුම්මයට අඳුරලා දෙන්න කියලා ආරාධනා කරනවා ප්‍රියන්තව. ප්‍රියන්තෙන් අහනවා යාළුවා ගැන. ඔව් මෙහෙමයි ප්‍රියන්ත කියන්නේ ප්‍රියන්ත විජේකෝන් පීදාස් විජේකෝන් මහත්මයාගේ පුතා. ඉතින් මගේ ඉන්න හොඳම යාළුවා. හරි. අඹ යාළුවෝ කියන්නේ අර ඕනම ජීවිතේ රහස් නැති යාළුවෝ ඉන්නේ. මේ මගේ තියෙන හැම දෙයක්ම දන්න මං කියන්නේ මට මගේ අම්මා තාත්තා මගේ සහෝදරයෝ ඊට පස්සේ ප්‍රියන්ත මල්ලි මට හරියට උදව් කරලා තියෙනවා. අම්මා තාත්තා නැති වෙච්ච දවස් ඉඳන් පුදුම සහයෝගයක් දීලා මාත් එක්කම එකට හිටපු මගේ ජීවිතේ ඉන්න හොඳම යාළුවා. ඉතින් අපි අතරේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් නැති වෙන ලාවල් තියෙන නැත්තේ නෑ. අපි බැන ගන්නවා සණ්ඩු වෙනවා ඒවත් තියෙනවා. නමුත් හරිම හිත හොඳ ජීවිතේට කෙනෙකුට ලබන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා නම් ඊට එහා යාළුවෙක් නෑ. එච්චරටම හොඳ මගේ ඉන්න අඹ යාළුවා best friend මගේ හොඳම හොඳ යාළුවා. ප්‍රියන්ත යාළුකම කොයි කාලෙද පටන් ගන්නේ? කොච්චර කාලද? ආ මෙහෙමයි. ඉස්සර අපි මම පොඩි කාලේ අයියාත් කර අපූර්ව යාළුවෝ අපේ තාත්තා ඇට් කරන අයියා වීණක් ඇට් කරේ. ඉතින් මම බලන්න යනවා. ඉතින් එතකොට කතා කරනවා මම කරනවා. මොකද අපේ තාත්තා කැමති වුණේ නැම ඇට් කරනවට. ඊට පස්සේ කොහොම හරි කාලෙකදී මම දියවන්න අවුදු කුමාරගෙන් තේල්ලා මේ වෙලාවේ අපි අඳුන අපි තාත් ගොඩක් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා අපේ තාත්තේ මගේ යාළු ඒගොල්ලෝ අම්මලා එක්ක දැන් අපූර්ව යාළු අයියා අයින් වෙන්න රස්සාල පටන් ගත්ත පස්සේ අර කරන්න බෑ. ඒක ස්ටාර්ට් එක ඒගොල්ලෝ කිව්වා මට කරන්න කියලා. මම රියසල් මුකුත් නැතුව අයියා බෑක් ස්ටේජ් එකෙන් සපෝට් කරා. ෆස්ට් එක මම කරා මේ රියසල්ස් නැතුව අයියා තමයි ඔක්කොම ප්‍රොම් කරේ පිළිවෙලින්. ඒ වගේ තමයි දැන් ගොඩාක් කල් මට උදව් කරන්න කියන්නේ ඇක්ටිං යන මම සමහර දන්නේ නැතුව අයියේ මේක කොහොමද කරන්නේ. අනවුන්ස් ඉන්න බෑ කොච්චර කියලා දුන්නා. දෙයිය හාමුදුරනේ ඒක නෑ. මෙයාත් එහෙම තමයි. සින්දු යන්න බෑ. අනිත් තෝන එකක් දැන් මොඩල් ගන්න අයියා වැඩ අයියා ඉස්ලාම් ස්ටාර්ට් අයියා ගන්තිම එක මගේ ස්ටාර්ට් එක. ස්ටුඩියෝ 9 අයියා වීණක්කයි මමයි උෂානි කරේ. එහෙම නේද? ප්‍රියද දන්නවද කැලුම් රංගන ශිල්පියෙක් වෙන්න කලින් නිරූපණ ශිල්පියෙක් කියලා. ඔව් ඒක තමයි ෆැෂන් ෂෝ එක. එයා ලස්සන මොනවා ඇඳ හැමද සාමාන්‍යයෙන්. මොන ඇඳුමටද එයා ලස්සනයි කියලා ඔයා හිතන්නේ? ඒක අපි මෙමයයි. ඕන ඒක මොඩල් කෙනෙක් ඇඳත් ලස්සනයිද? ඕන මොඩල් කෙනෙක් වුණා ඕන එකක් ඇඳනම ලස්සනට ඉන්නවන්නේ. ඇත්තද? කැලුම් අය ඇඳක පොඩ්ඩක් ඉස්සරහට. අම්ම ඔයාලා කියනවා ඇඳන් ඇඳලා බලමු. ඕගොල්ලෝ ලකුණු දෙන්න 10න් කීයක් දෙනවද කියලා. ඔයෙන්න ඩොරික්. දැන් ඕගොල්ලෝ අඳුරන කට්ටියනේ. මම ඇහුවා මේ ඇඳුම් මොනවටද කියලා. හරි. මමත් උදව්වක් දෙන්න. අම්රිටාට බාරයි මෙතනින් එහාට මේ විශේෂාංගය. හරි. අමෙන්ද තෝරන්න අවුට්ෆිට් එක අපි කැලුම් අය රඳන්න ඕනේ. ඉතින් තොප්පිය දාන්න ප්‍රියන්ත. තොප්පිය කීපකුත් තියෙනවා. අපි අමෙන්ඩගේ choice එක දෙනවා මුලින්ම. හා. මික්ස් ඇන් මැච් එකක් තියෙනවා. ඒක සැටිස් කරන්න ටිකක් අමාරුයි. ඔව්. ඒක නිසා මම හිතන්නේ විනාඩි කීපයක් තියෙනවා නේද? රෝස් පාට එක. ඔව්. හරි. දැන් මම මේ ගලවලා දඳින්නේ. ගලවන්න කැමති නම් එහෙම ප්‍රශ්නයක් නැහැ අපිට. ගලවන්න ඕන නම් ගලවන්නත් පුළුවන්. වැඩි මේ වඳින්න පුළුවන් වෙයි තමයි. තොප්පිය මොනවද තෝරගන්නේ අපි? වෙනස් කරමු. ඔව්. මෙච්චරයි දාන්නේ. ඔව් අපි ඇත්තටම මේ මසල්ස් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. තොප්පිය දාලා ඉක්මනට අපි පොඩි ස්නැප්ෂොට් එකක් එහෙම අරගෙන බලමු ලස්සනද කියලා. ලකුණු කීයක් දෙනවද කියලා 10. හරි. විනාඩියක් එකමාරක් තියෙන අපිට ඉක්මනට යන්න වෙනවා අම්මිට අපි තරගය. අපිට ලකුණු දෙන්නත් ඕනේ. ඔව්.
හරි අපිට පොඩි මොඩලින් පෝසස් ටිකක් මොඩලින් පෝසස් අපි කියලා දෙන්න ආ කියලා දෙන්න මෙච්චර තමයි ඉතින් ඉන්න දින වෙන මොනවද සයිඩ් එකට එහෙම නැද්ද ඒවා සයිඩ් එකටත් ඕන නැින්න මෙයාගෙන් තමයි අහන්න ඕනේ මම දන්නේ නැහැ ඔච්චර දැන් අපි කාරේ වෙනස් අඳුමක් අඳමු හරි අපි අපි මේ වගේ දේවල් කරන්න තියෙන්නේ නේ ඕක උඩින්ම දාමු ආ මේක උඩින්ම ඔහොම දාන්න කාලේ මැනක ඉක්මනට වැඩ කරන්න කාලේ මැනගෙන මේක ඇඳුම් කීයක් අද තොප්පිය මාරු කරන්න දැන් තොප්පිය කමක් නෑ අපි බලමු දැන් තොප්පිය නෑ දාන්න බෑ දාන්න බෑ ඕහ් රහස් පරික්ෂක වැඩසටහනකට වාගේ හයි දැන් ඇය වෙනවා අපු ඉතින් දීලා තියෙන තොප්පියනේ දැන් මේක නම් හරිද මේක දාන්න හරි හරි අපි පෝස් එකකුත් දෙමු අර ටැග්ලස් එක කරා පැත්තට දාන්න ටැග්ගත් අපි ඉල්ලගමු අටවෙනි දොරකින් ඔව් අපි ප්‍රියන්ත හරහා ටැග් ලබා දෙන්න කල්පනා කරා මේ විශේෂ නරූපණ සහාය ලබා දීම වෙනුවෙන් එයානේ මේන ලබලා දුන්නු හරි අපි කිව්වා මුලදීම ටැග්ගක් අනිවාර්යයෙන්ම දෙනවා කියලා ඉතින් අපි කිංග්ස්ලීට දෙමු දැන් පිරිනමන් කියලා ටැග් ඔව් මම මේක මං හිතන්නේ ඇමන්ඩා බොහොම ස්තුතියි අපේ සහභාගී වීම ගැන ඔබේ සහෝදරයාට ඔබේ ජේෂ්ඨ සහෝදරයාට මේ ටැග් ලබා දීලා සහෝදරයා ඔව් දීලා thank you very much thank you ඔව් කිංග්ස්ලි මෙන්න තවත් ටැග්ග්ක් ඒක අපි ප්‍රියන්තට දෙන්න කියලා කියමු මේ දෙකම කඩලා බලන්න පුළුවන් ඒ දෙන්න මේ ඔබේ අවස්ථාව ටැග්ග්ක් පිරිනමන්න thank you දැන් මේ ගලවන්න ඔව් විවෘත කරලා බලන්න අපි අතට මේ යාළුවෝ දෙන්න ඔබ තියාගෙනම කමක් නැහැ සමු දෙන්න පුළුවන් මේ ගලවන්න ඔව් ගලවලා බලන්න නෑ මේක මං ආ ඔය ඇඳුවත් ගලව බොහොම ස්තුතියි thank you හරි ඇඳුම තියාගෙනම අපි ගලව මොකද වෙලාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ඔහොම ගලවන්න එච්චර වෙලා යන්නේ thank you හරි කැලුම් විජේ සූර්ය විසින් ඇඳපු චිත්‍රයක් මම ඇඳපු චිත්‍රය මටම ගෙනල්ලා දීලා හරි බොහොම ස්තුතියි. අපි ඊළඟට ඇග්ගත්තා. ඔහු සිත්තරෙක්. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඊටාම කාලය වේලාව ගත වෙන නිසා අපි මේ තරඟයට අවස්ථාව ලබා දුන්නේ නැහැ. අපි චිත්‍රයක් අඳින්න ලෑස්ති කරේ. ඊළඟට විනෝදාංශ කරත් කළුමයි ඔය ටැග් ලෑස්ති කරන ගාම අපි කියමු. කියන්න. මොනවද මේ විනෝදාංශ තියෙන්නේ? මම චිත්‍ර අඳින්න ආසයි, චිත්‍රපටි බලන්න ආසයි. ඒක අයින් කරමු. ඔව්. Oh my god. චිත්‍ර අඳින්න ආසයි, සින්දු අහන්න ආසයි. ඒ දවස්වල අලුත්ම විශේෂාංගය වෙලා තියෙන්නේ මේ YouTube හදන එක මම YouTube channel එකක් පොඩ්ඩක් පටන් ගත්තා. ඉතින් ඒකට මගේ පහුගිය ගමන් විස්තර එහෙම අදාළ දේවල් ඇතුළත් කරලා මම පොඩි වැඩසටහනක් කරනවා. ඉතින් ඒකටත් ආසයි. ඉතින් ওই වගේ දේවල් තමයි කර කර ඉන්නේ. Thank you very much. Nice presentation. Lovely. මොකක්ද ඒ? Wow. ඔබ නැති වෙච්ච සෙල්ලම් බඩුවක් කියලා අරන් නැති වෙච්ච දෙයක් නෙමෙයි කාර් එකක් ඒ උනට ඔබ වාහන වලට ආදරේ නිසා අපි හිතුවා Thank you very much පොඩි කාර් එකතු කරනවා කියලා අරන් චෙක් ආවා තියෙනවා ඔව් ඔහුව හමු වෙන්න යනවා නම් පොඩි කාර් එකකුත් අරන් යන්න අමතක කරන්න එපා මොකද බොහොම හදවතින් උතුම් එහෙම නැත්නම් හොඳ යාළුවෙක් ශේත්‍රේ හැමදාමත් hina වෙලා සතුටින් ඉන්න කෙනෙක් කැලුමයි බොහොම ස්තුතියි අපි විනෝදයෙන් ගත කරා හුඟක් මාතෘකා තියෙනවා කතා කරන්න හැබැයි අපි වැඩසටහන ස්වභාවය තමයි මේ විදිහට සරලව කතා බහ කරගෙන යන එක අපි ඔබේ නිදුක් බව නිරෝගී බව සහ මේ ප්‍රියමනාප හිනාව හැමදාම රැඳී කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපි වැඩසටහනට පැමිණීම ගැන. බොහොම ස්තුතියි කිස්. ජයං ජයම වේවා. අමෘතා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Thank you so much. Thank you.